ඇත්තටම ලැබිල තියන දේවල් ප්‍රාමාණිකව ගොඩා තියන මිනිස්සෝ තෘප්තිමත් මිනිස්සු කියල කෝමද කියන්න. දැ වජරට කායකක් තියෙනවානි . දැන් වජරගේ ගෙවල්ලාසන්න ඉන්න අසල්වාසීන්ට කායකක් නැතන්, වජිර අනිමාරයෙන්ම ඒගොල්ලොන්ට හිතෙන්න්න පුළුවන් වචිරට ඉතින් මොන ප්‍රශ්නද. ජාතික රූපවාහිනී වැඩ කරනවාට එලිකොම් එකෙත් වැඩ කරනවලු. තව තව ඉතිං ඔය විවිධ වැඩසටහන්වලත් ප්‍රධාන නිවේදකෙක් විදියට යනවලු. පණහක්කත් නැතුව මිනිා හොල්ලන්ඩ බැරු ඇති ඕවාටහෙම ඇතින වජිර ගැන ගණංහදන ක්‍රමයක් දැන් දැ හම ගනංහදලා දැන් වජිරගේ. ඉ කම්ම එක වජිර පාවිච්චි කරන දේවල් එක්ක ආසන්න නිවසක හෝ ප්‍රදේශයේ ඉන්න කෙනෙක් ඉතන්න පුළුවන් වජිර සන්තෝසය නැති. අපිට වඩා කිය. එත් ඇත්තටම ඒ නිගමනය කොච්චර වැරදිද නිවැරදිද කියන එක දන්නේ ක වජර විතරයි. මම ඇයි වජිරගේ කාරෙක දිහා බලලා මගේ සතුට නැති කරක. වජිර මේ ප්‍රසන් කරන ප්‍රෝගෑම් ටික දිහා බලලා මං අයි මගේ ත්‍රෘප්තිය නැති කරග. මොකදද මට. මගේ මොන ප්‍රශ්නේද විසඳෙන්නේ අනිත් මනුසයට තියෙන දේවල් දිහා මම බලලා හිල්ලුව කියලා මගේ මොන ප්‍රශ්නතිද විස දෙ. ත් මිනිහට තියන දේ ගැන ම ගනන් හදහද දවස ගේව කියලා මගේ මොන ප්‍රශ්නේද විසිඳදිල යනෙ. මං ඔබට යෝජන කරනවා. වජර මුල් ප්‍රශ්නය විදිටම ඇහුවම මොකක්ද බුද්ධාගමේ සතුට කියන්නේ. සතුට කියන්නේ අංකිසි දෙයක් නෙමෙයි. ලැබෙනදේ තෘප්තිමත්ව සොම්නසින් යුක්තව බාරගන්න පුළුවන් නම් අන්නඒ තමයි වජර. අපි අත්තිින් දිින්ඩ පුළුවන් මේ බවයි. ඇත්තටම සතුට ලැබෙන එකම ක්‍රමය.